හෙල්ලෝ, ඉතින් කොහමද? සත්තටෙන් ඉන්න කවුද අකමැතේ නේද? මම ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මගේ සත්තටට හේතුලා තියෙන පුරුදු වලින් ප්‍රධාන පුරුදු 10ක් ගැන. ඉතින් බලන්නකෝ ඔයාගේ සත්තටටත් මේ පුරුදු හේතුලා තියෙනද කියලා. පළවෙනි පුරුද්ද තමයි උදේම නැගිටින එක. ඉතින් මේක නම් පුංචි කාලේ ඉඳන් දෙමාපියෝ පුරුදු කරපු පුරුද්ද. ඒක දැන් ජීවිතේට හුරු වෙලා තියෙන. ඉතින් කොහොම හරි 6ටවත් කලින් නැගිටගත්තු තින් දවසේ වැඩ කටයුතු වලින් සෑහෙන ප්‍රමාණයක් ඉක්මනින් ඉවර කරගෙන දවසේ කාලය ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම උදේම කරලා ඉවර කරගන්න ප්‍රධාන වැඩක් තමයි මම උයන එක. ඉතින් මේකත් පුරුද්දක් හැටියටම රැකියාවට යන නිසා පුරුදු වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් සත්‍යන්තයේදී අනිකුත් නිවාඩු දවසරදී මේ පුරුද්ද මම ඒ විදිහටම කරනවා. එතකොට මට වෙලාව ගොඩක් ඉතුරු වෙනවා. අන්න ඒ විදිහට අනික් වැඩ කටයුතු කරගන්න මට ප්‍රමාණවත් තරම් වෙලාවක් ඉතුරු වෙන නිසා තමයි මගේ හිතේ සතුටක් ඇති වෙන්නේ. හැබැයි ඉතින් මොනයන් හරි හේතුවක් නිසාවෙන් මට උදේ නැගිට ගන්න බැරි වුණොත් නම් එදාට මුළු දවසම ඉවරයි. ඔයත් මං වගේ උදේ නැගිටලා වැඩ කරගන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් මම මේ කියන්නේ ඇත්තක් කියලා ඔයා දන්නවා. ඒ වගේම ගොඩක් දේවල් සැලසුම් කරන එකත් මගේ තියෙන පුරුද්දක්. ඉතින් ඔයාලා සමහරට හිතන්න පුළුවන් ජීවිතේ හැම දෙයක්ම අපිට සැලසුම් කරන්න පුළුවන්ද කියලා. හරි, හැම දෙයක්ම සැලසුම් කරන්න බෑ. ඒ වුණාට ගොඩක් දේවල් අපිට සැලසුම් කරන්න පුළුවන්. එහෙම වුණාම තියෙන වාසිය තමයි හදිසියේ මතුවෙන තත්ත්වයන්, ඒ කියන්නේ සැලසුම් නොකර ඇතිවන තත්ත්වයන් ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීමට පුරුද්දක් ඒ තුළින් ඇති වෙන එක. ඉතින් සැලසුම් කරන්න හුරු වුණාම හැමතිස්සෙම මේක අපිට ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිකම්ම මනසට එනවා. පියවරෙන් පියවර ඔයා කොයි විදිහටද යම්කිසි දෙයක් කළමනාකරණය කරගන්නේ, සැලසුම් කරගන්නේ කියලා. ඉතින් මේ දක්වා මං කියපු මේ පුරුදු නිසා මට ගොඩාක් කාලය ඉතුරු වෙනවා. ඒ නිසාවෙන් ඒ කාලයෙන් වැඩිපුර වෙලාවක් මම ආස කරන දේවල් වෙනුවෙන් වෙන් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ තුළින් ඉතින් මගේ හිතේ සතුට නිතැතිවම ඇති වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආස කරන දේවල් වෙනස් වෙනවා. ඉතින් මම නම් වැඩිපුරම ආස කරන්නේ නිර්මාණ කාර්යයේ යෙදෙන්න. චිත්‍රයක් හදන එක, ඒ වගේම යම්කිසි නිර්මාණශීලී දෙයක් නිර්මාණය කරගන්න එක, එහෙමත්ම නැත්නම් ඩෙකෝ කරන එක, මේවා තමයි මම ගොඩක් ආසාවෙන් කරන දේවල්. හිතේ සතුට අඩුයි නම් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ආස කරන දේවල් වෙනුවෙන් පුංචි කාලයක් හැරේ මුලින් වෙන් කරලා බලන්න. ඊට පස්සේ ඒ වෙන් කරන වෙලාව ටික ටික වැඩි කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ සතුට ඇති වෙනවා. මොකද අපි හැමෝම වැඩිපුරම කරන්නේ අනිත් අය සතුට කරන දේවල්නේ. ඇත්තටම අපිව සතුට කරන දේවල් අපි කරන්නේ ඉතාමත් අඩුවෙන්. අන්න ඒක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඉතින් ඇත්තටම තමන් කැමති දෙයක් කරොතින් තමයි තමන් තුළ සතුටක් ඇති වෙන්නේ. ඉතින් මේ සඳහා ඔයා තුළ හුරු වීමක් අවශ්‍යයි. ඒ කියන්නේ සදා කාලය වෙන් කරගෙන එය පුරුද්දක් හැටියට කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පසුතැවිල්ලක් ඇති නොවන විදිහට ජීවත් වුණාම අන්න හිතේ සතුට ඇති වෙනවා. මේක කරන්නේ නම් මම සීමා මායම් හදා ගැනීම තුළිනුයි. ඒ කියන්නේ මම මටම යම් යම් සීමාවන් පනවාගෙන තියෙනවා. ඒ තුළ ජීවත් වීම මට නම් ගොඩක් පහසුයි. සමාජයේ ඉතින් ජීවත් වෙනකොට මේ දේ කරන්න නම් අමාරුයි තමයි. හැබැයි එහුණාට මම නම් මේ දේ කරනවා අනිත් අය මොන විදිහට හිතුවත්. මොකද පසුතැවිලි වෙවි ජීවත් වෙන්න මට බැරි නිසා. මගේ ඊළඟ පුරුද්ද තමයි අන් අය මත යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන එක. ඒ නිසාවෙම මම නොදන්න දේවල් ගැන යම්තාක් දුරකට හරි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ ඔල්රවුන්ඩර් කෙනෙක්. ඉතින් මම කියන්නේ මම ඔල්රවුන්ඩර් කෙනෙක් කියලා. නමුත් සෑහෙන දුරකට යම් යම් දේවල් ගැන ඉගෙන ගන්න උත්සාහ කරනවා. අද කාලනම් ඉතින් අන්තර්ජාලය තියෙන නිසා ගොඩක් දේවල් ගැන අපිට යම් තරමක හරි අවබෝධයක් ගන්න පුළුවන්. එහෙම වුණාම හරිම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයට බරක් වෙන්න දෙයක් නැහැ. gedara සමාජිකයන්ට පවා ඒ අයට උනත් අපි කියන්න දෙයක් නැහැ. මේක කරලා දෙන්න, මේක කරලා දෙන්න, ඒ විදිහට එයාලට වද දෙන්නේ නැති වෙන විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම්
දැනටමත් ඔයා දන්නවා මේ තුලින් Taman තුල ඇතිවන සතුට මොන තරම්ද කියලා නේද? මගේ අනිත් පුරුද්ද තමයි මනසට සතුට ගෙන දෙන දේ විතරක් බලන්න හෝ අසන්න හෝ මම පුරුදු වෙලා ඉන්න එක. ඒ වගේම මාව දිරිමත් කරන දේවල් පමණක් මම අසන්න බලන්න පුරුදු වෙලා ඉන්න එක. ඒ වගේම අවස්ථාවක් ලැබෙන ඕනෑම විටකදී පොඩක් එළියට යන එක, shopping කරන එක, එහෙම නැත්නම් සබහදාම විඳින්න මම අමතක කරන්නේ නැහැ. ඒ තුලින් මම ලබන්නේ ලොකු සතුටක්. නොමිලේ හම් වෙනවා කිව්වත් මම නම් මට අවශ්‍ය නැති දේවල් කිසිම දෙයක් මම බාරගන්නේ නැහැ. මට අදාළ නැති දේවල් මම බාරගන්නෙත් නැහැ. ඉතින් ඔයත් මෙන්න මේ පුරුද්දෙන් ජීවත් වෙන කෙනෙක් නා. ඔය අනිවාර්යෙන්ම සතුටෙන් ඉන්න කෙනෙක්. මගේ අනිත් පුරුද්ද තමයි අගය කිරීම. අගය කිරීම ලබන්න අපි හැමෝම කැමති. මිනිස් විතරක් නෙමෙයි සත්තු වුණත්. ඉතින් මම මා වාගේ කරනවා. මුලින්ම ඔයා වගේ කරන්න පටන් ගන්න එපා. ඊට පස්සේ තමයි අනිත් අය වට අගය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලෝභ නැතුව අනිත් අයවත් අගය කරන්න. ඒක ඔයාගේ හිත සතුටින් පුරවන හොඳ පුරුද්දක්. මම මේ කියපු ප්‍රධාන කාරණා 10ට අමතරව තවත් ඕනතරම් කාරණා තියෙනවා ඔයාව සතුටෙන් තියන්න. ඉතින් සතුට වෙන කාරණා මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාරණා ඔයා ජීවිතේට හුරු කරගෙන නැත්නම් හුරු කරගෙන බලන්නකෝ. ඔයාගේ ජීවිතයේ සතුට තව තවත් වැඩි වෙයි. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයාර් කරගන්න, නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං ගිහින් එන්න. ඔයාට සුබ දවසක්.